අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා දසත තුලින් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රහලෝවේ සෙන්පතිගේ ස්ථාන මාරුවක් පිළිබඳව. ග්‍රහලෝවේ සෙන්පති කියලා කියන්නේ කුජ ග්‍රහයා. කුජ ග්‍රහයාගේ ස්වභාවය ගැන අපි කතා කළොත් එහෙම රක්ත වර්ණයි, ආවේගශීලී, ඒ වගේම කිතුව කිතුව දේ විතරම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාර බලයක් තියෙන අඟහරු. එහෙම නැත්නම් කුජ ග්‍රහයා. එහෙම නැත්නම් භූමිකාරක ග්‍රහයා. මෙන්න මේ විවිධ නම් වලින් හඳුන්වන අඟහරු ග්‍රහයා ඔබ අපි දන්න විදිහට කුජ ග්‍රහයා රාශි මාරුවක් සිද්ධ කරනවා ජූනි මාසේ දෙවනිදා. මෙන්න මේ ජූනි මාසේ දෙවනිදා සිද්ධ වෙන රාශි මාරුවත් එක්කලා කටක රාශියටයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. කටක රාශිය කියලා කියන්නේ කුජට නම් හොඳ රාශියක් නෙවෙයි. කුජට නීච රාශිය විදිහටයි සැලකෙන්නේ. ඒකට හේතුව කුජ උච්චවන්නේ කොතනද? එතනින් සත්වයන්ට නීච වෙනවා කියලා අපි සලකනවා. කුජ උච්ච වෙනවා මකර රාශිගතව. මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිතුන, කටක. ඒ නි සත්වයන් වෙන කටක රාශියේදී එවිට අඟහරු ග්‍රහයා නීච වෙනවා. එහෙනම් උච්ච භවයකදී හැසිරෙන ආකාරයත් නීච භවයකදී හැසිරෙන ආකාරයත් දෙයාකාරයි කියන එක අපි ඔබට මතක තියාගන්න ඕනේ. හැබැයි ඒක තීන්දුව తీරණ වෙන්නේ ග්‍රහයන් මත. කොයි වගේ ග්‍රහයකද කියන කාරණාව මත. කුජ ග්‍රහයා උච්ච රාශියක හැසිරෙන විදිහට වඩා නීච රාශියක වෙනස් කියන එක දැන් මම ඔබට කියුවා. දැන් අපි බලමු කුජ නීච රාශිය කොහොමද හැසිරෙන්නේ නම් කියන එක. නීච රාශිය කියලා කියන්නේ මේක කටක රාශියක්. ජලයේ සම්බන්ධයි මේ රාශියට. මේ ආදී වශයෙන් දේවල් තියෙනවා. එහෙමනම් මේක අයිතිය සඳුටයි තියෙන්නේ. මේ සඳුගේ නැත්තම් අපි කියනවා අගමෙහසියගේ බල ප්‍රාක්‍රමය පැවැත්වෙන ඒරියා බල ප්‍රදේශය. ඒතර මේ අපි කියනවා ඒ ඒරියා එක මොකක්ද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්න ඕන. අපි කියනවා මේකට බලය පතුරවන ශ්‍රේෂ්ත්‍රය කොහෙද කියන කාරණාව. දැන් සේනාධිපතියෙක් යුද පිටියකදී දක්වන දක්ෂතා ප්‍රමාණය බල පරාක්‍රමය ඔබ හිතනවාද සේනාධිපතිට පුළුවන් කියලා රජ්ජුරුවන්ගේ මාලිගාවේ අගමෙහසිය සහ ඒ ආශ්‍රිත පිරිස ඇසුරු කරන වෙලාවේදී දක්වන්න. එවිට එම පුළුවන්කමක් නැහැ. එතනදී බලය ක්‍රියාත්මක වෙන විදිය වෙනයි. රජින සමග කතා බහ කරන වෙලාවේදී තමන්ගේ ශේෂ්ත්‍රයේදී යුද්ධකදී ක්‍රියා කරන විදිය වෙනස්. කඩුව එළියට අරගෙනද තියෙන්නේ, කඩුව ඇතුළට දාලා තියෙන්නේ කියන එක පිළිබඳව දැන් ඔබට අදහසක් තියෙන්න අවශ්‍යයි. මෙන්න මේ අඟහරුගේ බල පරාක්‍රමයේ මූලික කරගෙන කුජ ග්‍රහයා අටවෙනි නැත්නම් කුජ ග්‍රහයා කටක රාශියට ප්‍රවිෂ්ඨ වීමත් එක්කලා කුජගේ බලය යම් ප්‍රමාණයකට නිෂේධ වෙනවා. කුජ ක්‍රියාත්මක කරවන්නේ ආරක්ෂක සේනාධිපතිවන් සහ ආරක්ෂාවේ ක්‍රියාත්මක වෙන බලෑණි ත්‍රිවිධ හමුදාව සහ මේ ජව සම්පන්න පිරිස් යම් ප්‍රමාණයකට නිෂ්ක්‍රීය වෙන ප්‍රමාණයක් තමයි මේ කාල පරිච්ඡේදයේදී ලෝකෙ පුරා දකින්න හම්බෙන්නේ. එනිසා ලෝකෙ පුරා යුද්ධයත් එක්ක තිබිච්ච බැඳිච්ච අය යම් ප්‍රමාණයකට පසුගාමී ස්වභාවයක් ඇති කරගන්නවා කියලා පෙන්වුම් වෙලා තියෙනවා. එනිසා ලෝක යුද්ධ යම් ප්‍රමාණයකට වෙනස් මූරුවරකට ගන්න කාල පරිච්ඡේදයක්. දිය යටින් කුමන්ත්‍රණකාරී තත්ත්වයන්ට ලක්වීම ඉඩකඩක්. එනිසා ආරක්ෂක අංශවල ප්‍රධානින් බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. ඔවුන්ට යටින් කුමන්ත්‍රණ වලට ලක්වීම ඉඩකඩක් පවතිනවා. ආරක්ෂක බලගෙන වලට ගැටලුකාරී ස්වභාවය ඇති වෙනවා. මේක තමයි ලෝකයත් එක්ක තියෙන තත්ත්වය. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපිට තියෙන සතුරු නැත්තම් රටක් විදිහට ගත්තොත් රටට තියෙන සතුරු බලවේග නම් යම් ප්‍රමාණයකට නිෂේධනය කරගැනීමේ හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් කොහොම වුණත් අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ ගැනවත් රට ගැනවත් වඩා ඔබ කොහොමද මේ කාලේ පරිස්සම් වෙන්න ඕන කියන කාරණාව පිළිබඳව. වසංගත රෝගී තත්ත්වයක් පැතිරෙන මේ කාල පරිච්ඡේදයේදී ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳව වැඩියෙන් සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. ඔබ ඔබගේ රැකවරණය පිළිබඳව වැඩියෙන් හිතන්න බලන්නට සිද්ධ වෙනවා. කුජ ලේ ධාතුවට අයිති ඒ නිසා රෝගී තත්ත්ව පාලනය කරගන්න කුජ තුල යම් ආකාරයක හැකියාවක් තියෙනවා. හැබැයි ලේ ධාතුවට අධිකෘතත්වයක් තියෙන කුජ යම් ප්‍රමාණයකට නීච වුණාම ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්වය ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඇඟේ හයිය නැති අයට ඉක්මනින් ලෙඩ හැදෙනවා කියන කාරණාව මේ කාල පරිච්ඡේදයේදී වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට බොහෝ අයගේ ලේ ධාතුව කඩා වැටෙනවා. ඒ නිසා ඇඟේ හයිය අඩු වෙනවා. උදාසීන ගති ඉස්මතු වෙනවා. රෝග ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට ඉහළ යන්න පුළුවන්. අභියෝගාත්මක කාලයක් විදිහට මේ කාලේ හඳුන ගන්න පුළුවන්කමක් පවතිනවා. එනිසා මේ සියල්ලත් එක්ක අපිට කාලය කළමනාකරණය කරගන්නකොට ඔබගේ ආර්ථිකය ගැන හිතන්න වෙනවා. ඔබගේ සතුරු බලවේග ගැන හිතන්න සිද්ධ වෙනවා. ඔබගේ යුග ජීවිතය සහ ගෙවල් දොරවල් ආරක්ෂා කර ගැනීම ආදී දේවල් පිළිබඳව ඔබට සිතන්නට වෙනවා. ඉතින් අපි දන්නවා 2021 ජූනි මාසයේ දෙවනිදා උදේසන 6:52 කටක රාශියට අඟහරු ප්‍රවිෂ්ඨ වෙනවා. මේ වෙලාවේ උදය තත්කාලයේ බවට පත් වෙන නැත්නම් තත්කාල ලග්නයේ බවට පත් වෙන්නේ මිතුන රාශිය. මේ සියල්ලත් එක ගත්තාම ඔබේ ලග්නයට ඇති වෙන්නේ කොයි වගේ ග්‍රහ බලපෑමක්ද? එහෙම නැත්නම් කුජගේ මේ ක්‍රියාන්විතියත් එක්කලා ඔබට සිද්ධ වෙන්නේ කොයි වගේ පෙරනිමිත්තක්ද කියන කාරණා පිළිබඳව අපි මදක් විමසලා බලමු.
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ දෙවැන්නේ රවි රාහු ගමන් කරද්දී හතරවෙනි භාවයට තමයි කුජ ප්‍රවිෂ්ඨ වෙන්නේ. දැන් මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ කාල පරිච්ඡේදය අපි මේ කතා කරන කාල පරිච්ඡේදය කුජ තුන්වැන්නේ ගමන් කරනවා. එවිට ඔබ තුළ වික්‍රමාන්විත සිතිවිලි පහළ වෙනවා. ඔබ තමයි හරි කියන මානසිකත්වය ඔබට නිර්මාණය වෙනවා. මොකද තුන්වැන්නේ කියන්නේ වික්‍රමාන්විත ස්වභාවය. මේ වික්‍රමාන්විත ස්වභාවයක් යන කාල පරිච්ඡේදයේදී මේෂ ලග්නයෙන් උපන් අය ජව සම්පන්නව කටයුතු කරනවා. ඕන දෙයකට අත ගහනවා. සමහරවිට කියනවා නෑ මම මේක කරන්න මට තනියෙන් මේක කරන්න පුළුවන් කියලා. තමන්ට සියල්ල තනියෙන් කරගන්න පුළුවන් කියන දැනට සමහර තැන්වල දෙනවා. මේ නිසාම සමහරවිට තමන් ආඩම්බරකාරී ස්වභාවයකින් කටයුතු කරනවා. හැබැයි මතක තියාගන්න ජුනි මාසේ දෙවෙනි දවසේ පස්සේ කුජ නීච වෙනවා. ඔබගේ ලග්නාධිපති ග්‍රහය නීච වෙනවා. වාසස්ථාන නැත්නම් භවස්ථාන හතර වෙන්නේ බන්දු ස්ථානගතව. මේ හතර වෙන්නේ නීච වීමත් එක්කලා තමන්ගේ වාසස්ථාන ආශ්‍රිත කටයුතු වලදී යම් කිසි මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. තමන්ට යම් යම් වෙනස්කම් කරගත්තාම ඒවට මහන්සි වෙන්න සිද්ධ වීමේ ස්වභාවය පවතිනවා. තමන්ගේ ඥාති වර්ගය අතර තමන්ගේ අම්මා අත් සම්බන්ධයෙන් මතකැටුම් ඇති වෙනවා. අම්මයි පුතයි අතර අම්මයි දුවයි අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ගෙදර ඥාතීන් එක්ක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ගෙදර දොරේ නිතරම තියෙන බඩු බාහිර ආදී කැඩෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ ඉලෙක්ට්‍රොනික උපකරණ පරිස්සම් කරගන්න ඕන කාල පරිච්ඡේදයක්. ඒ විතරක් නෙවෙයි ඔන්න ඔබගේ ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව තියෙනවා නම් ඒව උත්සන්න වෙනවා. හෘදයා ආබාධ ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව ඉස්මතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. හිත ලෙඩ වෙන කාල පරිච්ඡේදයක් විදිහට තමයි හඳුනගන්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා මේෂ ලග්නයෙන් උපන් ඔබ ලෝකෙ කොතනක හිටියත් ඔබගේ හිත හයිය තියාගන්න පරිස්සම් වෙන්න ඕන. එනිසා ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. බාහිරවත් පිළිවෙත් කරනවට වඩා බාහිර ලෝකයේ ඉන්න මිනිස්සු මත යැපෙනවට වඩා හිත නිරවුල්ව තියාගැනීම හිත ස්වාධීනව තියාගැනීම අතිශය වැදගත්. හැමදාම උදේම නැගිටලා ඔබ වැඩක් කරන්න පෙර ඔබට පුළුවන්කමක් දෙනවා නම් මිනිත්තු 5ක කාලයක් මෛත්‍රී භාවනාව කරන්න. සියලු සත්වයන්ට සෙත් පතන්න. ඒක ඔබට මේ භවයටත් සසර ගමනටත් වාසනාවන්ත තත්වයක් නිර්මාණය කරයි. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා ජව සම්පන්නව කටයුතු ආරම්භ කරන්න පෙර ඔබට පුළුවන් ආකාරයට කතරගම දෙවියන්ව සිහිපත් කරලා ඉවර වෙලා වැඩ කටයුතු ආරම්භ කරන්න. මේ සියල්ල පිළිබඳව අවබෝධයකින් කටයුතු කළොත් මේෂ ලග්නයෙන් උපන් ඔබටත් මේ ග්‍රහමාරුව වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට පත් කරගන්න පුළුවන්. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ තුන්වැන්නවන වික්‍රම ස්ථානයට තමයි අඟහරු ප්‍රවිෂ්ට වෙන්නේ. කුජ නීච වුණා තුන්වැන්න කියලා කියන උපචේ ස්ථානයකට අඟහරුගේ සැපත් වීම ඔබට වාසනාවන්ත තත්වයක් විදිහට හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ තුල ජවයේ ශක්තිය ඒ වගේම ක්‍රියාශීලී භාවය උද්දීපනය වෙනවා. ඕන වැඩක් කරන්න පුළුවන් වෙනවා. අනිත් විදිහට මිනිස්සු ඔක්කොම නිදාගෙන හිටියත් ඔබ උදේම නැගිටිනවා සමාජයට මහන්සිලා වැඩ කරනවා. ඔබට අපි කියන අර කතරගම දෙවියන්ගේ තියෙන ජවයේ ශක්තිය ලැබුණාදෝ කියලා. අත් 10ක් 12ක් තියෙනවා වගේ ඔබට වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. එක වැඩේ අනිත් මිනිස්සු බෙදාගෙන කරද්දී ඔබ ගොඩක් වෙලාවට වැඩ 10ක් බදාගෙන අර වැඩේ මේ වැඩේ ඔක්කොම ටික එකට කරන්න පුළුවන්. මේ තරම් ක්‍රියාශීලී කාල පරිච්ඡේදයක් තමයි ඔබට උදා වෙන්නේ. හැබැයි හිත යම් ප්‍රමාණයක ලෙඩ වෙනවා, ටිකක් ආවේගශීලී ගති ඇති වෙනවා, කේතිසහගත ස්වභාවයක් නැති වෙනවා, නොරුස්සන ගති ලක්ෂණ නිර්මාණය වෙනවා. මේ කාල පරිච්ඡේදයේ ඔබට ධනෙ ලබා ගන්න පුළුවන්, වස්ත්‍ර ලාභ ලබන්න පුළුවන්, නිවාසවල යම් ආකාරයක ලාභ ලබා ගැනීම ආදී දේවල් කරන්න පුළුවන්. ගෙවල් දොරවල් කඩලා බිඳන හදනවා නම් ඒ වැඩ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි යහපත් සේවක සේවකාදීන් ලබලා ඒ හරහා යම් කිසි දෙයක් ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ සේවකයන්ගේ තමන්ට ඕන වැඩේ කොහොම හරි කරව ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට අඳුන ගන්න පුළුවන්. ඒ නිසා ඒ අයගෙන් වැඩ කරව ගන්න යහපත් කාල පරිච්ඡේදයක් නිසා ඔන්න ඔබේ ගෙවල් දොරවල් වල යම් කිසි වැඩ කටයුතු ඉතිරි වෙලා තියෙනවා නම් ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න මේ ජුනි දෙවෙනිදාගෙන් පස්සේ කාල පරිච්ඡේදයේ වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට නම් හොඳයි. ඔබට අලුත් නිර්මාණශීලී අදහස් එලි දක්ව ගන්නත් අද දවසේදී වගේම ඉස්සරහා කාල පරිච්ඡේදයේදී හැකියාව පවතිනවා. තමන්ගේ පෞරුෂත්වයේ වර්ධනය වෙන නිසාම තමන්ට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට වැඩියෙන් කාලය මිදඟු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අයගේ කැඩ කටයුතු වලින් යම් ආකාරයකට හිතේ සතුටක් ඔබට වර්ධනය කර ගන්න පුළුවන්කමක් තියෙනවා. තමන් නිතර ජීවත් වෙන පරිසරය ටිකක් කැඩිලා බිඳිලා දාන ස්වභාවයක් තියෙනවා. මොකද හතරවැන්නෙන් දොළොස්වැන්න කියන ස්ථානය තමයි තුන්වැන්න කියලා කියන්නේ. ඒ නිසා ගෙවල් දොරවල් කඩාගෙන බිඳගෙන ඉන්න කාල පරිච්ඡේදයක්. මේ ගෙවල් දොරවල් කඩාගෙන ඉන්න ස්වභාවය ඒවා නිතර නිතර හැඩි වෙන ස්වභාවය, නිතර අස්පස් කරන ස්වභාවය, ඒවා යකඩ වලින් පිරෙනවා සමහර වෙලාවට, ඒ වගේම පරිගණක උපාංග නිතර අස්පස් කරනවා හදනවා, ඉලෙක්ට්‍රොනික උපාංග හදනවා, මේ වගේ දේවල් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. ඒ වගේමයි ඔබගේ යාන වාහනවලත් නිතර ගැටලුකාරී තත්ත්ව පිමුණා නම් ඒවා හදා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. නිශ්චිත ස්ථාවර උත්තරයක් හොයා ගන්න පුළුවන්. ඒවට හොඳ වැඩකාරයව හම්බ වෙන නැත්නම් අපි කියන යහපත් විදිහට ලාභයට හදාගන්න, පිළිවෙලකට හදාගන්න යහපත් මිනිස්සු හම්බ වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාලේ හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා.
කොමුණත් වෘෂභ ලග්නයන පාන ඔබ ධර්ම කල්පනාකාරීව කටයුතු කරන්න වික්‍රමානුජ ස්වභාවය නිසා සමහරවිට තමන්ට මේ සියල්ල තමන්ට කරගන්න පුළුවන් කියන කාරණාව ඒක පසක තියලිවලා මේ කාල පරිච්ඡේදයේදී නම්මශීලීව වැඩ කටයුතු කර ගැනීම ඉතාමත්ම සුබයි ව්‍යංගහරුගේ ස්වභාවය තමයි නම්මශීලීත්වය යම් ප්‍රමාණයකට යටපත් කිරීම ඒ නිසා ඔබ මේ නම්මශීලීත්වය ඔබකට ලං කර ගන්න ඕන ඔබගේ හෘදයාංගම ඔබ අන්‍ය පුද්ගලයන්ට ගරු කරන පුද්ගලයෙක් බවට පත්වීම ඉතාමත්ම සුබයි ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් සෑම මාසයකම අඟහරුවාදා ඒ කියන්නේ විශේෂයෙන් මේ ඉදිරි මාස එකමාරක කාල පරිච්ඡේදයේ හම්බෙන අඟහරුවාදා දවස්වලට උදෑසන 6ත් 7ත් අතර හෝ රාත්‍රී 8ත් 9ත් අතර රතු පාට මල් ටිකක් බෝධියක දකුණු පැත්තට පූජා කරන්න ඉතාමත්ම සුබයි ඒ වගේම ඔබ ලෝකේ කොතනක හරි ඉන්නවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මෝරපිරිත සත්‍යානා කරන්න මෝරපිරිත ශ්‍රවණය කරන්න ඔබටත් වාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය කරගන්න හැකියාව ලැබේ मिथुन लग्न उपाबा अंगहर दिव्यान दिव्यान किलके पौल संबंध कुटुबे संबंध कथा करना तवत्कार वाक्शक्ति बंधव कथा करना तना कुज वगे ग्रहयो राहु वगे ग्रहयो कौर मोनोक्यू दिव्यान टीचर हो मुखद अभी केना सामान्य कटकड़ कथा की शुभा व्यक्त मे राहु देखे कुज देखे එහෙම වුණාම සාමාන්‍ය ස්වභාවය තමයි ඔබ කොච්චර හොඳ කරත් ඔබගේ එක වචනයක් නිසා ඒ සියලු හොඳ යටපත් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඔබ සමහරවිට නැහිලා මහන්සියලා වැඩ කරලා කොටන් ඇදලා තියෙනවා. නමුත් ඔබ විහිං වචන පාවිච්චි කරගෙන මේ කොටන් ඇදෙන ස්වභාවය නිසා එහෙම නැත්නම් මේ පීඩාකාරී ස්වභාවය නිසා ගැටලුකාරී තත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සමාජීය වශයෙන් ඔබට යම්කිසි ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. ඔබ ඉහළ නිලධාරීන්ව ගනුදෙනු කරනවා නම් ඔබ රජයේ උසස් නිලධාරීන් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් ආයතනික ප්‍රධානීන් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් ඔබ කට පරිස්සම් කරගත්තේ නැත්නම් ඔබට ලැබෙන්න දෙන දේවල් අහිමි වෙන්න පුළුවන්කම පවතිනවා රාජබිය චෝරබිය ඇති වෙන කාල පරිච්ඡේදයක් ඒ කියන්නේ රාජබිය කියලා කියන්නේ තමන් රාජ්‍ය සේවාව හෝ ඒවල උසස් නිලධාරීන්ගෙන් එහෙම නැත්නම් පරිපාලනමය වශයෙන් ඉහළ නිලධාරීන්ගෙන් රාජ දඬුවම් එහෙම නැත්නම් රජයේ වැරදි වලට ලක්වීම කියන කාරණාවලට අනිත් පැත්තට සොර සතුරු උවදුරු ආදී දේවල් වලට ලක්වීම කියන කාරණා එනිසා ඔන්න වෙනද නිකන් විනාඩි 5කට දොර ඇරලා දාලා එළිය පහලියට ගියා නම් මේ දවස්වල ඔබ ඒක කරන්න යන්න එපා. ඔබට අනපේක්ෂිත හොර සතුරු ඕදරක් ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. තමන් සමහර නොහිතන මොහොතක තමන්ගේ දෙයක් කවුරු හරි හොරෙක් දැහැගෙන යන්න පුළුවන්කම පවතින නිසා තමන්ගේ වත්කම් පිළිබඳව තමන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන්කම පවතිනවා. අනිතතර ගත්තාම තමන්ට කොන්ද තුනටි ආශිත රෝගී තත්ත්ව යම් ආකාරයක බරේසවීම නිසා හටගන්නා වූ පීඩාකාරී ස්වභාවත් ඇතිවීමේ ඉඩ කඩක් පෙන්නුම් කරනවා. ආවේගශීලී ගති ඇති වෙනවා. හොස්ත ළඟින් මැස්ස යන්න පුළුවන් කමක් නැහැ. කේන්ති යනවා. වචන භාවිතයක ඉතාමත් මුරණ්ඩුයි. ඒ නිසාම කලහකාරී තත්ත්වයන්ට පැටලෙනවා. අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තමන් එතන රණ්ඩුකාර චරිතයක් බවට පත් වෙලා අර දෙගොල්ලම හොඳ වෙලා තමන් නරක මිනිස්සෙක් බවට පත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අනුන්ගේ ප්‍රශ්න විසඳන්න හොට දාන්න යන්න හොඳ නැති කාල පරිච්ඡේදයක් විදිහටයි අපි ඔබට මේ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ. ඒ නිසා තමන් අහලා ඇති කතාවක් පිටකින්දර ගෙදරට ගේන්නත් එපා ගෙදරකින්දර පිටට දෙන්නත් එපා කියලා. මේ නිසා මේ කාල පරිච්ඡේදය අපි ඔබට කියනවා ඔබගේ ඇතුළත තියෙන ප්‍රශ්න පීඩා ගින්දර වචනයෙන් පිට කරන්නත් එපා. ඒ වගේම පිට ඇති වෙන ප්‍රශ්න විසඳන්න තමන් මෙදිහත් වෙන්න යන්නත් එපා. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් උද්ගලව නම දෙනෙක්ට රතුකෝපි දන් දෙන්න පුළුවන්කමක් පවතිනවා නම් ඉතාමත්ම සුබයි. සමහරට විදේශගත වෙලා ඉන්න ඔබට හිතෙයි මම කොහොමද රතුකෝපි ටිකක් දන් දෙන්නේ කියලා. ඔබට ඉන්නවා ලංකාවේ ඥාතියෙක්, ලංකාවේ හිතවතෙක්, ඔබට පුළුවන් නම් ඔබ හරි හම්බ කරගත්ත මුදලෙන් කොටහක් දන් දෙන්න. ඒ පුද්ගලයෙක්ට දෙන්න ලංකාවේ ඉන්න කෙනෙක්ට කියන්න මං වෙනුවෙන් යම් ආකාරයක තරුණ වයසේ ආබාධයට පාත්‍ර වෙලා ඉන්න කෙනෙක් උදෙසා රතුකෝපි මිශ්‍රිත වියලි ආහාර පාර්සලයක් දන් දෙන්න කියලා. एक ओब दकींड एक सिद पहादवा गंड ओबट दिन कुचिक दोस सहन प्रमाण यटपत् करेकिबटत्म वेवी तमंगे मानसिक शक्ति वर्धने करगण चित्तशक्त युक्त मे अभियोग्य मुणदे खटकलाग्ने खटकलाग्ने के लग्ने तमाय अगहरु प्रविष्ट उलूट अगहरु ग्रह आवे तत्व्या निर्माण विनो ඔළුව ඇතුලේ ඒ නිසා යකාගේ කම්මල වගේ පවටපත් වෙනවා. ඇතුලෙන් අරගල කරනවා යම් කිසි අර්බුදකාරී ස්වභාවයන් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. කවුරු හොඳ දෙයක් කරත් ඔබට ඒක ඇතුලේ වැරද්දක් පේන්න පටන් ගන්නවා. මේ වැරද්ද දකින්න නිසාම ඔබ යම් ආකාරයකට අනවශ්‍ය ප්‍රශ්න වලට කලහ වලට පීඩා වලට පැටලෙන්න පුළුවන් ඉඩ කඩක් පවතිනවා. ඔළුව කෙලින් තියාගෙන වැඩක් කරන්නට බැරි ස්වභාවයක් තමයි නිර්මාණය වෙන්නේ. සමාජීය වශයෙන් ඔබට ගැටනකාරී ස්වභාවයක් නිර්මාණය වෙන්න පුළුවන්කමක් පවතිනවා.
සමාජය ඇතුලේ මානසික පීඩාකාරී ස්වභාවයක් ඔබට දැනෙනවා. කවුරු හොඳ වැඩක් කරත් ඔබට ඒක ඇදයක් වෙන කාල පරිච්ඡේදයක් විදිහට තමයි හඳුන ගන්න පුළුවන්කම පවතින්නේ. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී කටයුතු වලදී ඔබ විප්ලවවාදී චරිතයක් විදිහට එළියට එන්න පුළුවන්කම පවතිනවා. ඒ නිසා බොහොම ප්‍රවේශම් සහගතව තමයි ඔබ කටයුතු කරන්න ඕන කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කටක ලග්නයෙන් උපන් ඔබගේ ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව හිසේ කැක්කුම් හිසේ අමාරු වගේ දේවල් ඇස් ආශිත පීඩාකාරී ස්වභාව පෙනීම සම්බන්ධව දෝෂ කියන දෘෂ්ටි දෝෂ ආදී දේවල් උනත් ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව පෙන්නුම් කරනවා. මේ සියල්ල අතරතුරේදී ඔබටත් මුත්‍රාශය කොන්ද තුනටි ආශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. ඒ නිසාමත්ම ඔබට යම් කිසි ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි ඔබට අමුතු ආකාරයේ ඉවසීමක් තියෙනවා යුග ජීවිතයේ සම්බන්ධ කාරණාවල. කටක ලග්නයන් උපන් ඔබ මොනවා කරත් මේ වෙලාවේ යුග ජීවිතයේ සම්බන්ධ තැන්වලදී ඉවසීම ප්‍රගුණ කරනවා. යුග ජීවිතයේ ප්‍රශ්න වලට ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරනවා. සද්ද වහලා අපි කියන්නේ ජීවත් වෙන ස්වභාවයක් පෙන්වුම් කරලා තියෙනවා. මෙන්න මේ ඉවසීම ප්‍රගුණ කිරීම මූලික කරගෙන ඔබගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. හැබැයි මේ විවාහයේදී ඇති වෙන ප්‍රශ්න, ඔබගේ බිරිඳත් එක්ක ඇති වෙන ප්‍රශ්න, ඔබගේ ස්වාමියාත් එක්ක ඇති වෙන ප්‍රශ්න, ඔබගේ දරු මල්ලන් එක්ක ඇති වෙන ප්‍රශ්න ඔබ විසඳ ගන්න යන පිට්ටනිය බවට පත් කරගන්න. එහෙම නැත්නම් වේදිකාව බවට පත් කරගන්න සමාජයේ. මෙන්න මේක ඔබ නවත්ත ගන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඔබ බිරිඳත් එක්ක gedara රණ්ඩු වෙලා එළියට බහලා ගිහිල්ලා ඔබ පාරේ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්කම පවතිනවා. මේකේ වගකීම බිරිඳටත් තියෙනවා. ඒ වගේම ඔබටත් වගකීමක් තියෙනවා. ඇහුණාම ඇහුන්නේ නැහැ වගේ ඉන්න. ඒ නිසා මතක තියාගන්න, රියදාවණය කරද්දී කේන්ති අරගෙන රියදාවණය කරන්න එපා. අනතුරු බහුල කාල පරිච්ඡේදයක් ඔබට. මේ කාල පරිච්ඡේදයේදී ඔබට අතේ පායේ අමාරු ඔළුවේ කැක්කුම් ආදී දේවල් එන්න පුළුවන්. ඇක්සිඩන්ට්ස් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රියානතුරු ඇති වෙන්න පුළුවන්. වැටීම් තැලීම් තුවාල වීම වෙන්න පුළුවන්. කැපෙන කරන අවියාවිද පාවිච්චි කරන නම් ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. ඉතින් කටක ලග්නයෙන් උපන් ඔබට පුළුවන්කමක් පවතිනවා කතරගම දෙවියන්ට දේවාභරණයක් පූජා කරන්න. කතරගම දෙවියන්ට දේවාභරණයක් පූජා කරන්න පුළුවන්කමක් පවතිනවා නම් ඉතා සුබයි. මේක සුශූලයක් ආදී දෙයක් වෙන්න පුළුවන්, වේලායුධයක් වෙන්න පුළුවන්. මේක පූජා කිරීම ඉතාමත්ම සුබයි. මේක පූජා කරද්දී ඔබ මේක රතු රෙද්දකින් ඔතලා තමයි රතු මල් ටිකක් එක්ක තමයි මේක පූජා කරන්න ඕනේ. ඊට අමතරව ඔබට පුළුවන්කමක් පවතිනවා වියලි ආහාර දෙන්න පුළුවන් පවුලකට, එහෙම නැත්නම් දුටි දුප්පත් පවුලකට වියලි ආහාර ටිකක් ලබා දීමත් සුබයි. අනිත් අතට මේ වියලි ආහාර දැම්මම දෙනවා කියලා නේ කිව්වේ. හැබැයි ඊට වඩා ඔබට පුළුවන් නම් ටිකක් අපහසුතාවයෙන් ජීවත් වෙන පවුලකට පිහි උදලු ආදී දේවල්. ඒ කියන්නේ අපි කියමු එයා කුඹුරු වැඩ කරන කෙනෙක් නම් ඔබට පුළුවන් නම් උදල්ලක් කරන් දෙන්න. ඔබ ආයුධයක් දුන්නා තමයි. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් වත්ත සුද්ධ කරන මිනිස්සෙක් නම් එයා කුලී වැඩක් කරලා ජීවත් වෙන කෙනෙක් නම් කැත්තක් පිහියක් මන්නයක් වගේ දෙයක් අරන් දෙන්න. ඒක ඉතාමත් වටිනවා. මේ විදිහේ යම් ආකාරයක අත්‍යවශ්‍ය පුද්ගලයෙක්ට පිහි කැති මන්න ආදී දේවල් දෙන්න ඔබට සසරටත් යහපතක් වේවි. කුජ දෝෂත් බංග වේවි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ දොළොස්වෙනි භාවයට කුජ ප්‍රවිෂ්ඨ වෙනවා නීච වෙලා. ඒ නිසා ඔබට ප්‍රවිෂ්ඨම් වෙනවන තැන් කීපයක් තියෙනවා. ඕන දැන් ඔබ විදේශයක ඉන්න කෙනෙක් නම් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන කාලයක්. මොකද දොළොස්වෙනි කියලා කියනවා අපි ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමයේදී නම් across the sea. ඒ කියන්නේ මුහුදෙන් එතර කියන කාරණාව. දැන් ඔන්න දොළොස්වෙනි කුජ නීච වෙනවා. ඒ නිසා විදේශගතව කටයුතු කරන අයට යම්කිසි රෝගී තත්ත්ව වැඩියෙන් උත්සන්න වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය. ඒ වගේම නැව් ගමනාගමන ආදී කටයුතුවලදී, ගුවන් ගමන් ආදී කටයුතුවලදී, සංචාරක හෝටල් සේවා සම්බන්ධ කටයුතුවලදී, යාන්ත්‍රික කටයුතුවලදී, ඉංජිනේරු සේවා සම්බන්ධ කටයුතුවලදී හානිපූර්ණ තත්ත්ව නැත්නම් හානිකර තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. මේ හානිකර තත්ත්ව නිසා තමන්ට ලේ ධාතු සම්බන්ධ රෝගී තත්ත්වය තියෙනවා, ශාරීරික පීඩාකාරී ස්වභාවය තියෙනවා, දණියෙන් පහළ කැක්කුම් රෝගී තත්ත්ව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කකුල් අතපය කඩා ගන්න දින ඉඩකඩ ටිකක් වැඩි කාල පරිච්ඡේදයක්. ඒ වගේම තමයි රියදාවරණය කරද්දී ඔබ මෝටර් සයිකල් පාවිච්චි කරනවා නම් ගොම් ප්‍රවේශයෙන් තමයි මෝටර් බයිසිකල් පාවිච්චි කරන්න ඕන. මේ කාල පරිච්ඡේදයේ පුංචි දේවල් ලෙස්සලා වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. සාමාන්‍යයෙන් වෙනද ලෙස්සලා වැටුනහම සීරීමක්වත් වෙන්නේ නැති ඔබට මේ දවස්වල පුංචි ලෙස්සා වැටීමකින් කවුරු හරි ඇඟේ වැදුනත් ඔබ වැටිලා තුවාල වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. ඒ නිසා බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනි. වෙනදට වඩා වැඩියෙන් ඔබගේ සෞඛ්‍ය පිළිබඳව, ආරක්ෂා පිළිබඳව ප්‍රවේශම් විය යුතු කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් පවතිනවා. මේ සිංහ ලග්නයෙන් උපන් ඔබ ඒ විතරක් නෙවෙයි, ඔබගේ ආදායම් තත්ත්වය පිළිබඳවත් පරිස්සම් වෙන්න ඕන. අනවශ්‍ය දේවල් කිසිම දෙයකට ඔබ වියපැහැදම් කරන්නට යන්න එපා. ඔබගේ වියදම ඉහළ යෑමේ ස්වභාවය වැඩි. ඔබගේ ඉදිරි කිරීම වලට තද ගැටලුකාරී ස්වභාවයක් නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය වශයෙන් ඔබට ගස්ඨනකාරී තත්ත්ව නිර්මාණය වෙනවා. සමාජයේ සතුරු බලවේගත් එක්ක ඔබට ප්‍රශ්න නිර්මාණය වෙනවා. කායික මානසික පීඩාකාරී ස්වභාව ඔබට ඇති වෙනවා. මේ නිසාම ඔබට යම් කිසි පීඩාකාරී පරිසරයක ජීවත් වෙන්න වෙලා පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබ
දුරබැහැර ප්‍රදේශයක ඉරවෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ වෛරස් වසංගත තියෙන කාල පරිච්ඡේදයේ තමන් සාමාන්‍ය ජීවත් වෙන පරිසරයෙන් එපිටට ලෙඩිය යන්න හදන්න එපා. මොකද ඔබට ගියාට පස්සේ අපෝ එන්න බැරි වෙන්න පුළුවන් ඊට කඩ වැඩි. කුජ දොලොස් වෙන්නේ. එනිසා ඒකනත් සැලකිලිමත් වෙන්න ඔබගේ උපකරණ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් තරුණ ස්වාමින් වහන්සේ නමකට පාවහන් විවලා පූජා කරන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා නම් බඳපටියක් දන් දෙන්න. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ආබාධ සහිත පුද්ගලයෙකුට ආහාර පාර්සලයක් දන් දෙන්න. ඔබට තිතාමත්ම යහපත් කාලයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ විදේශයක ඉන්න කෙනෙක් නම් ඔබට මේ වැඩ කටයුතු සමහරට කරගන්න බැරි වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ආකාරයට ඔබට පුළුවන් රතන සූත්‍රය සජ්ජායනා කරන්න. උදේට 3 වතාවක්, හවසට 3 වතාවක් කියලා සෙත් පතන්න සිළු සත්වයන්ට සියලු ආබාධිතය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබටත් යහපතක් නිර්මාණය කරගන්න හැකියාව. කන්‍යලග්නේ උපන් ඔබගේ අයස්ථානයට තමයි අගහරු ප්‍රවිෂ්ට වෙන්නේ. මේ අගහරු අයස්ථානයට ප්‍රවිෂ්ට වීමත් එක්ක සියලු ලැබීම් ලබා ගැනීමේ වාග්ය ඔබට උදා වෙනවා. මේ නිසා ඔබට අලුත් දේවල් නිර්මාණශීලීව කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබ ගරජ් වැඩ, යකඩ වැඩ, යන්ත්‍ර සූත්‍ර වැඩ, ඉංජිනේරු සේවා වැඩ, ඉදිකිරීම් සම්බන්ධ කටයුතු ආදී දේවල් වලට ඔබ අත ගහලා ඉන්න කෙනෙක් නම් ඔබ යම්කිසි තාක්ෂණික මෙවලම් යොදාගෙන වැඩක් කටයුත්තක් කරන කෙනෙක් නම් ඔබට ඉතාමත්ම පහසුවේ ධනෙ උත්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න සඳුගේ රාශියක කුජ ගමන් කරනකොට, ඒ කියන්නේ කටක රාශිය කුජ ගමන් කරනකොට ඔබට කොමිස් මුදල් හිමිවීමේ ඉඩ කඩකුත් පවතිනවා. ඒ නිසා බැංකු ශේෂ්ඨාශිත කටයුතුලදී එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ වෙන්න පුළුවන්, වෙනත් ආයෝජන වෙන්න පුළුවන්, පොලියට සල්ලි දීලා වෙන්න පුළුවන්, මෙවැනි ක්‍රම හරහා ඔබට ලාභාංශ ලැබීමේ ඉඩ කඩ, ලාභ වැඩියෙන් ලබා ගැනීමේ ඉඩ කඩ වාසනාව පවතිනවා. මෙනිසා මේ කාල පරිච්ඡේදය ඔබට අනවශ්‍ය ආකාරයේ මිතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන කාලයක්. මොකද සමහර ලාභ ලැබීමුත් එක්කලා අනවශ්‍ය සම්බන්ධතා පැතිවලට යොමු වෙන්න පුළුවන්කමක් පවතිනවා. කුජ සඳුගේ රාශියක ඉන්නකොට මේකේ ආසන්න වශයෙන් චන්ද්‍රමංගල යෝගියෙකුත් නිර්මාණය වෙනවා. මේක කෙනෙක් හිතන්න පුළුවන් ජ්‍යොතිෂ දන්න කෙනෙක්, සමහරට මේ මධ්‍යස්ථ වශයෙන් දන්න කෙනෙක් මේකට විවේචනය කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න සඳුයි කුජයි කියන ග්‍රහය දෙන්න එකතු වුණාම චන්ද්‍රමංගල යෝගියා ක්‍රියාත්මක වෙනවා. එතකොට සඳුට අයිති කටක රාශියේ කුජ ගමන් කරනකොටත් යම් ප්‍රමාණයකට ඒකට කිට්ටු ගුණ දෙනවා. මෙතනදී කුජ නීචයිනේ. අන්න එතනදී මේක නීච සම්බන්ධතාවය ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් පවතුන. එහෙම වුණොත් මේ ලැබෙන සියලු දේවල් ගෙදරට කියන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒකනත් ඔබ සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදය මතක තියාගන්න. කුජ 11 වෙනේ ගමන් කරනකොට සඳුගේ රාශියක ගමන් කරනකොට කම්සප ලැබීමේ ඉඩ කඩ පවා පවතින කාල පරිච්ඡේදයක්. කායික තෘප්තිමත් භාවය ලැබෙනවා. ඒ කියන්නේ ශරීරයට ඇඳ ඇතිරිලේ වස්ත්‍ර ආදී දේවල් ලැබෙනවා. ධන දාන සම්පත්තියන් ලැබෙනවා. සුඛෝපභෝගී යාන වාහන වල ගමන් කරන්න ඉඩ හසර ලැබෙනවා. මේක වාසනාවන්ත කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේක ඔබ යොදව ගන්න ඕන අලුත් ආයෝජන හදා ගන්න. අලුත් මිනිස්සුත් එක්ක සහසම්බන්ධතාවය නිර්මාණය කරලා ඔබගේ ව්‍යාපාර පුරුල් කරගන්න, නැත්නම් ඔබගේ වෘත්තිමය කටයුතු පුරුල් කරගන්න මේක පාවිච්චි කරොත් ඔබට ලොකු වැදගත්කමක්, ලොකු දිගුගමනක් ඔබට යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා හැඟීම් යටපත් කරලා බුද්ධිමත් භාවයත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ ඔබ වාසහගත තත්ත්වයක් අනුගමනය කිරීම සුබයි. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් උතුම් කතරගම දෙවියන්ට රතුපාට මල් මාලයක් පළඳින්න. ඒක ඉතාමත්ම සුබයි. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් අඟහරු ආද දවස්වල උදෑසන කාල පරිච්ඡේදයේ විශේෂයෙන් ඉර උදාවට පැය කමාරකට විතර පෙර කාල පරිච්ඡේදයේ ඇතුලේ අපි ආසන්න වශයෙන් ගත්තොත් එහෙම උදේ 4:00 ඉඳලා 6 විතර වෙනකම් කියන කාල පරිච්ඡේදයේ මෙන්න මේ කාල පරිච්ඡේදයේදී ඔබට පුළුවන්කමක් පවතිනවා නම් මෛත්‍රී භාවනාව කරන්න. ඒක අර ලංකාවේ නොහිටියත් ප්‍රශ්නයක් නෑ. ඔබට දුර රටක හිටියත්, දුර ප්‍රදේශයක හිටියත්, සමාජ වෘත්තිමය කටයුතු ඉඳ කරගන්න බැරි තත්ත්වයක හිටියත් ඔබට පුළුවන්කමක් පවතිනවා. ඒක අපි කියන්නේ සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථානයක හිටියත් ඔබට පුළුවන් පාන්දර 4:00 6:00 කාල පරිච්ඡේදයක මෙත්සිතින් යුක්තව තමන් කරලා දෙන සසර කළ දෙන කුසල් සම්පත්තියන් පිළිබඳව සිහිපත් කළා. තමන් අතීතයේ අවුරුදු 10කට කලින් හරි කරපු බෝධි පූජා, යහපත් මිනිස්සුන්ට දන් දීලා තියෙන දේවල්, මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ දීලා තියෙන දේවල්, කරලා තියෙන චෛත්‍ය නිර්මාණ කිරීම හෝ පින්තාරු කිරීම, මොනවද තමන් කරලා තියෙන යහපත් දේවල්, මේවා සියල්ල මනසට ගන්න. මේ ඔක්කොම මතක් කරලා ඉවරලා මේ සමස්ත කුසලය සියලු දෙවියන්ටත්, හතරගම දෙවියන් ප්‍රමුඛයේ දේව සමාගමට අත්පත් වෙන කියලා අධිෂ්ඨාන කරගන්න. ඔබට ජයග්‍රාහී කාලයක් නිර්මාණය කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්.
තුලා ලග්නේන උපන්නායට මේ කාලේ හොඳයි. මම එහෙම කියන්නේ කර්ම ස්ථානෙට නෙන්නේ සාමාන්‍යයෙන් කුජ 10ට දිග්බලයි කියන කාරණාව බහලා ඇති. එතකොට කර්ම ස්ථානෙදී තත්කාලේ මේක දිග්බල කක්තයක් එනකොට තමන්ට රැකී ආරක්ෂා කටයුතු අහිමි වෙලා තිබුණා නම් ආර්ථික කටයුතු වල යම්කිසි බාධාකාරී ස්වභාවයක් තිබුණා නම් කඩා වැටීම වලට ලක් වෙලා තිබුණා නම් ඒවා සමස්තය යටපත් කරගෙන ඉවර වෙනවා. තමන්ට තමන්ගේ වැඩ කටයුතු පවත්වාගෙන යෑමේ හැකියාව ශක්තිය නිර්මාණය වෙනවා. අලුත් ආයෝජන වලට තාමත් සුබයි. අලුත් රස්සාවල් වලට යන්න සුබයි. තමන්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් කාට හරි තමන්ගේ ඉල්ලුම් පත්‍රය දෙන්න මේ කාල පරිච්ඡේදයේ මේ වැඩ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. එහෙනම් මේ විදිහේ වැඩ කටයුතු කරන්න ආරම්භ කරන්න පවත්වාගෙන යන්න ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. රස්සාවේ ඉදිරි ගමනකට රස්සාවේ උසස් වීමකට නිවැරදිව මහන්සි වෙලා හරි හම්බ කරගන්න හොඳ කාලයක්. වෙනද කොටන් ඇදලා තිරෙන් පිටිපස්සෙ ඉඳන මේසරේ කොටන් ඇදලා පෙරහැර යන්නත් ඔබට අවස්ථාව තියෙනවා. එනිසා මහන්සි වෙලා වැඩ කටයුතු කරලා ඒකේ ඵල ප්‍රයෝජනේ ලබා ගන්න පුළුවන් කාලයක් නිසා හොඳින් වැඩ කරන්න අවංකව වැඩ කරන්න. මේ වගේම අලුත් ආයෝජන වලට හොඳයි. ඉංජිනේරු සේවා සම්බන්ධ කටයුතු, යන්ත්‍ර සූත්‍ර කටයුතු, නැව් වාසිත කටයුතු, නාවික කටයුතු, වෙළඳ කටයුතු ආදී දේවල් වලට හොඳ කාල පරිච්ඡේදයක්. අලුතෙන් බඩුවක් මුට්ටුවක් ගෙදරට ගන්නවා නම් මේකත් හොඳයි. පියා සමග මතභේදකම් තිබුණා නම් මේවා යටපත් කරගෙන මේ පියත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් යලිත් නිර්මාණය කරගන්න ඉතාමත්ම යහපත් කාලයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන් තමයි පවතිනවා. කොමුණත් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ඔබ ගොඩාක් ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම කළ යුතුයි කියන කාරණාව අපි ඔබට මතක් කරලා දෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු ආදී කටයුතු වලදී ඔබගේ ගෞරවයට හානියක් නොවන ආකාරයකට කටයුතු කරන්න ඔබ පෙළගැහෙන්නට අවශ්‍යයි. එනිසා ඔබ අලුත් ගමනක් යන්න පුළුවන් කාල පරිච්ඡේදයක්, අලුත් ගමනක් අලුත් විදිහට යන්න ඔබ හිතේ ශක්තිය වර්ධනය කරගන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා නම් පුංචි දරුවෙකුට රතු පාට, රෝස පාට වගේ ඇඳුමක් අරන් දෙන්න. ඔබට ඉතාමත් සුබයි. ඒ වගේම ඔබගේ සේවා ස්ථානයේ ඔබට වඩා අඩු පඩියක් ගන්න නැත්නම් පල්ලෙහ තලයක වෘත්තියක කටයුත්තක නිරත වෙලා ඉන්න කෙනෙක්ට ඔබට පුළුවන් ආකාරයකට ඇඳුමක් පැළඳුමක් දන් දෙන්න. මේක ලෝකෙ කොහේ හිටියත් ඔබට කරන්න පුළුවන් දෙයක් නේ. ඔබට පිනක් වෙනවා වගේම බාධා දුරු කරගන්නත් මේක අවස්ථාවක් වේ. ෘචික ලග්නෙන් උපන් ඔබ නම් ටිකක් කල්පනා වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. අමතක කරන්න එපා ලග්නගතව කේතුත් ගමන් කරනවා. ඒ වගේම හත්වැන්නේ රවි රාහු වගේ ගහයත් යනවා. මෙහෙම යනකොට තමයි මේ කුජගේ සංක්‍රාන්තිය නැත්නම් කුජගේ මාරුව සිද්ධ වෙන්නේ. මේ කාල පරිච්ඡේදයේදී ඔබ ඔබගේ ගෞරවය ආරක්ෂා වෙන පරිදි කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඔබට අනවශ්‍ය මානසික පීඩාකාරී ස්වභාව ඇති වෙනවා, අනවශ්‍ය සතුරු කරදර නිර්මාණය වෙනවා, අනවශ්‍ය රාජතාන්ත්‍රික සම්බන්ධතා වලින් ගැටලු ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට යම්කිසි ගැටලු බාධා පීඩාකාරී ස්වභාවයන් වලට මුහුණ දෙන ස්වභාවයේත් යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ. ඔබ නොකරන්න ඕන දේවල් තමයි මේ වෙලාවේ කරන්නේ. කවුරුහරි ප්‍රශ්නයකට උත්තරයක් අහපුවාම ඔබට ඒ උත්තරේ දෙන්න පුළුවන්කම තිබුණා සමහරවිට ඔබ උත්තර දෙන්නේ නැතුව වෙන වෙන බයිලා කියන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ඔබගේ ගෞරවයට හානි වෙනවා. ඔබගේ කීර්තියට හානි වෙනවා. නිନ୍ଦා අපහාස ඔබට ලැබීමේ ඉඩකඩක් පවතිනවා. අනවශ්‍ය මත ගැටුම් ඇති වෙනවා. ඔබ තුල දේව භක්තියක් තිබුණා නම් ඒ දේව භක්තියත් සමහර වෙලාවට විපරීත වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ තුල සමහරවිට බුද්ධ හෝ වෙනත් ආගමානුකූලව තිබුණු සද්ධාව යම් ප්‍රමාණයකට යටපත් වෙන්න පුළුවන්කමක් පවතිනවා. මෙන්න මේ ශ්‍රද්ධාව යටපත් වීම මූලික කරගෙන ඔබ තුල කුකුසක් ඇති වෙන්න පටන් ගන්නවා. තමන් කරන වැඩ කටයුතු හරියයිද වැරදියිද කියන දෙගිඩියාවෙන් තමයි අත ගහන්නේ. වෙනද යහපත් විදිහට කතා කරපු මිනිස්සු, වෙනද ඔබට උදව්පකාර කරපු මිනිස්සු, වෙනද ඔබට සතුටින් සමාදානෙන් වරප්‍රසාද දුන්න මිනිස්සු අද දවසේ ඔබට එරෙහිව නැගී සිටින්න පුළුවන්කමක් පෙන්වන්න කළා තියෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේදී ඔබ ඔබගේ ගෞරවය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණාව අපි ඔබට මතක් කරලා දෙනවා. අංක 1ටම ඔබ කරන්න ඕන දේ තමයි ඔබ තුළ තියෙන ශ්‍රද්ධාව, විශ්වාසය කියන කාරණාව වර්ධනය කර ගැනීම. ඊළඟට ඔබ කරන්න ඕන කාරණාව තමයි සතත අභ්‍යාසය. ඒ කියන්නේ ඔබ කුමන හෝ ශේෂ්ත්‍රයක කුමන හෝ වෘත්තියක කටයුතු කරන කෙනෙක් නම් සමහරට මේ දවස්වල වැඩි වැඩක් නැහැ කියලා ඔහේ කම්මැලිකමට ඉන්නවා වෙන්න පුළුවන්. ඒක පැත්තකට දාලා හොඳින් ප්‍රැක්ටිස් කරන්න ආයෙත් ප්‍රැක්ටිස් කරන්න. නිතර නිතර පුරුදු කරන්ඩ ඔබට එතකොට මේ දින දෝෂසහගත තත්ත්වයෙන් යටපත් කරලා තමන්ගේ ජීවිතයට ඵල පුරුද්ද එකතු කරගන්න මේ කාලය භාවිත කරන්න කියලා මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට පුළුවන්කමක් පවතිනවා නම් මේ කාල පරිච්ඡේදයේදී හැමදාම උදේට රතු පාට මල් ටිකක් අතට අරගෙන උතුම් කතරගම දෙවියන්ගේ පින්තූරයක් ළඟ තියාගෙන ඒ කතරගම දෙවියන්ට මේක සිහිපත් කරලා උතුම් කතරගම දෙවියන්ට මේ මල් ටික පූජා කරනවා. ඔබ වහන්සේට තියෙනවා මේ මහා මූණු සයක අත් 12ක් තියෙන උතුම් කතරගම දෙවියෝ. මේකෙන් මේ කතා කරන්නේ වර්ණනා කරන ක්‍රමයක් තියෙනවා. මේ වෙලාවේ එකට කියන්න වෙලාව මදි. නමුත් ඔබට පුළුවන් කියන්න ප්‍රශ්නකදී සාර්ථකව මූණ දෙන්න අවශ්‍ය ධෛර්යය, ශක්තිය දෙන්න ඉදිරියට යන්න ඕන තැන්වලදී ඉදිරියට යන්න පුළුවන් ශක්තියක්
පස්සට අඩියක් තියන්න උන තැන්වලදී පස්සට අඩියක් තියන්න පෞරුෂයක් දෙන්න කියන එක දෙන්න. ලේසියෙන් මිනිස්සෙක් පස්සට කකුලක් ගන්න බෑ පෞරුෂය නැත්තම්. ඒ නිසා උතුම් කතරගම දියන්ගේ පිටින් ඔබට ඒක ලබා ගන්න හැකියාව ලැබෙවි. ලෝකෙ කොතන හිටියත් ඔබට මේක කරන්න පුළුවන්. මල්ටි කප් හොයා ගන්න බෑ නං. පිළිමයක් විතරක් එහෙම නැත්තම් පින්තූරයක් විතරක් අරගෙන උන ඔබට මේ වැඩේ කරන්න පුළුවන්. धनु लग्ने पारिश्रम मुखदे अटवेन्न कुजियाँ मे अटवेन्न किल कियाटिय मुद्राशय आदि स्थान एवगेम अटिबड आश्रित कम सागत सुभाव खटीय प्रदेश मेवगे तेम मे की यम बलपेम इतना मे प्रदेश इनाश्रित प्रदेश यम किसी हानिया අනිත් පැත්තට ගත්තාම කුජ ලේ ධාතුවකුත් මේක නියෝජනය වෙනවානේ. ඒ නිසා ලේ ගැලීම් වගේ දේවල් වෙන්න පුළුවන්. වැටීම්, තැලීම්, තුවාලෙ වීම වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. එතකොට මේ රවි රාහු වගේ ග්‍රහයන් මේ ආශ්‍රිතව ගමන් කරන නිසාම ඔබට යම් කිසි ශාරීරික පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඔබ බර ඔසවන කෙනෙක් නම් ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ උස්ස ස්ථානවල ගවසන කෙනෙක් නම් විදුලියත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ කැපෙන කොටන ද්‍රව්‍යත් එක්ක කියාත් නියන් කතුරු ආදී දේවල් නිතර පාවිච්චි කරන කෙනෙක් නම් ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ යම් කිසි ශල්‍ය වෛද්‍ය තත්ත්වයකට පත් වෙන්න ඉන්නවා නම්, ඒ කියන්නේ ඔපරේෂන් එකක් කරන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවන් නම්, ඔබ ගොඩාක් ප්‍රවේශමෙන් වත්පිළිවෙත් කරලා ඔබගේ පෞද්ගලික කේන්ද්‍රන් අනුකූලව වත්පිළිවෙත් කරලම ඒකට අතගහන එක තමයි හොඳයි කියලා පෙන්නුම් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වසංගත රෝගයේ පැතිරෙන වෙලාවේ ඔබගේ ලේ ධාතුවේ තියෙන ශක්තිය තවදුරටත් යටපත් වෙන්න පුළුවන්කම පවතින නිසා කුජ අටවැන්නේ ගමන් කරනකොට ලේ ධාතුව සම්බන්ධ රෝග නැත්තම් මේ අපි යන වගේ වසංගත තත්ත්ව පහසුවෙන් වැළඳෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේ මදුරුවන් නිසා බෝ වෙන රෝගී තත්ත්ව වගේ දේවල්, කුමියන් නිසා බෝ වෙන රෝගී තත්ත්ව වගේ දේවලුත් බොහොම පහසුවෙන් වැළඳෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ ගැනත් යම් කිසි සැලකිල්ලක් දැක්වීම අතිශය වැදගත් වෙනවා. මේකෙන් පැහැදිලිවම කියන්න පුළුවන් දේ තමයි රෝගී තත්ත්වයක් මූලික කරගෙන ඉදිරි දවස් 45ක මාසිකාමාරක දෙකක කාලය ඔබට ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒගෙන සැලකිලිමත්ව කටයුතු කරන්න. මොකද මතක තියාගන්න ඕන මේ නීච වෙලා ඉන්න කුජ ඊළඟට පරාජයට පත් වෙනවා සිකුරු වගේ ග්‍රහයක. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් හතරගම දෙවියන්ට ආභරණයක් පූජා කරන්න. එහෙම නැත්නම් ඔබගේ ළඟම පන්සලකට මැටි පැන්කලයක් පූජා කරන්න. 108 වතාවක් පෙරාගත් පැන්කලයකින් බෝධීන් වහන්සේ දෝවණය කරන්න. ඔබට ඇති වෙන පුළුවන් බොහෝ දොස් පහ කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔබ දුරු රටක ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් යම් මුදලක් ලංකාවට ආපු වෙලාවක හරි කුඩයක් අරන් දෙනවා ස්වාමින් වහන්සේ නමකට කියලා. ඒකට අදාළ මුදල් අයින් කරලා තියන්න. නැත්නම් යාළුවෙක්ට මුදල් ටික ඉවල කුඩයක් අරන් දෙන්න කියලා ෆොටෝ එක ගාලා තමන් ඒක බලන්න. බල බල රස විඳින්න ඒ පින අනුමෝදන් වෙනවා ඔබට ඒකාන්ත වශයෙන්. මකර ලග්නයෙන් උපන් ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබගේ ව්‍යාපාරික සම්බන්ධව ගැටලු ඇති වෙනවා. ගොඩක් වෙන්නේ සමාජයත් එක්ක තියෙන සම්බන්ධතා ආශ්‍රිතව ගැටලු නිර්මාණය වීම. මොකද යන්නේ කුජ හත් වෙන්නේ. කුජගේ ස්වභාවය තමයි තියෙන තැනක ඒ දේවල් කඩාකප්පල් කිරීම. ඒතකොට හත් වෙන්නේ කියන කාරණා ටිකක් තියෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු, සමාජ සම්බන්ධතා, විවාහ සම්බන්ධතා කියන කාරණා. එහෙනම් ඔබගේ සමාජ සම්බන්ධතාව කියලා කියන්නේ ඔබ ව්‍යාපාර කරනවා නම් ව්‍යාපාරයේදී ඔබගෙන් සේවාව ලැබෙන පුද්ගලයන්ට ඔබගෙන් හානි වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ ඔබට චෝදනා එල්ල කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට කේන්ති යනවා ඔබගෙන් සේවාව ගන්න එන අයට, ඔබගේ කඩේට එන අයට, ඔබගේ සේවාව ගන්න එන කට්ටියට, ඔබගෙන් යමක් විලදී ගන්න එන අයත් එක්ක ඔබ ආශ්‍රය කරන්නේ කතා කරන්නේ ටිකක් කේන්තියෙන්. සමහරවිට වෙනද 10 දෙනෙක්ගෙන් හම්බ කරගන්න හදපු එක ඔබ එක්කෙනෙක්ගෙන් හම්බ කරගන්න ගාණ වැඩි කරන්න ඉඩ තියෙනවා. මේ වගේ මහා මෝඩ තීඳු තීරණ මේ දවස්වල ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම තීඳු තීරණ ගන්න එපා කියන එකයි අපි ඔබට මේ මතක් කරලා දෙන්නේ. අනිත් කාරණාව තමයි යුග ජීවිතයේදී ඔබට කේන්ති යනවා. සමහරවිට ඔබගේ බිරිඳ ඔබ වෙනුවෙන් ඉතා යහපත් ආකාරයේ වැඩ කටයුතු කරනවා ඔබට කේන්ති යනවා. සමහරවිට ඔබගේ යාළුවෙක් ඔබ වෙනුවෙන් ඉතා යහපත් ආකාරයේ උදව්වක් කරනවා ඔබ අහනවා මොකටද කිව්වේ මම දැන් ඕක කරන්න කියලා කිව්වද ඔයාලට? මොකටද කිව්වේ මම කිව්වද? මම කියන්න කිව්වද? මට ඕනේ නැහැ. අන්න ඒ වගේ මහා පම්පෝරි කතා කියලා අර ඔබට හිතවත්කමෙන් හිටපු, ඔබගේ ලෙන්ගතුකමෙන් හිටපු, ඔබට ආදරය කරපු මිනිස්සුන්ව තරහ කරගන්නවා. ඒ නිසා ඔබ කොයිතරම් හොඳ කරත් වැඩන්නේ නැහැ ඔබගේ වචනයේ සංවර නැත්තම්. ඒ නිසා මතක තියාගන්න මූලිකව අපි කියන ඕන කාරණාව තමයි වචනයේ සංවර කරගන්න. වචනයේ සංවර කරගත්තොත් ඔබට යාළුවොත් රැකේවි, විවාහයත් රැකේවි, ව්‍යාපාරයත් රැකේවි. ඒක එක. දෙවෙනි කාරණාව තමයි ඔබට පුළුවන්කමක් තියෙනවා නම් රිදී සීනුවක් පූජා කරන්න. එහෙම නැත්නම් පිත්තල වලින් හදපු සීනුවක්
පූජ කරන්න අඩුම තරම ගාන්ටාරයක් පූජ කරන්න ඉතාමත්ම සුබයි. ඒ වගේම දුර රටක ඉන්න කෙනෙක්ට නම් ඔබට පුළුවන්කම පවතිනවා පන්සලක ඔබගේ ගමක පන්සලක ගාන්ටාර කුරුණ හදනවා නම් එවැනි දේවල්වලට උදව් උපකාර කරන්න, දේවාල භූමි වගේ දේවල් හදනවා නම් ඒවට උදව් කරන්න, වහලවල් වගේ දේවල් හදනවා නම් ඒවට කුළු සෙවිලි කිරීම ආදී දේවල්වලට උදව් කරන්න ඔබටත් මේ සසරට යහපතක් එකතු කරගන්නත් මේ කාලෙත් දීප්තිමත් කරගන්නත් හැකියාව ලැබේවි. කුඹ ලග්නේ උපන් ඔබගේ 6 වෙනි භාවයේ තමයි කටක කියලා කියන්නේ. සඳුටයි ද රාශියක්නේ. හැබැයි මේකට එනවා කුජ. ඒ කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන්න ඔබට පුළුවන් වෙන කාලයක්. වෙනද වෙන්නේ වෙන අය දිය යටින් ගින්දර ගිහලා ඔබව විනාශ කරලා දානවනේ. දැන් එහෙම නෙමෙයි. ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා හීන් නූලෙන් වැඩේ කරගන්න. ලෝකෙට පේන්නේ ඔබ hina වෙලා ඉඳලා අනිත් අයත් එක්ක ලස්සනට වැඩේ කරලා තමන්ගේ ව්‍යාපාර උස්ස ගන්නවා. හැබැයි මේක හොඳ දෙයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් කරන්න කරන හැම වැඩකටම යහපත් වැඩක් කරොත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියන මනස තියාගෙනම ඔබ වැඩ කටයුතු කරන්න. හැබැයි ඔබට එරෙහිව යම් කිසි කෙනෙක් කුමන්ත්‍රණය කරා නම් ඔබට මේක ටක් ගාලා අල්ල ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ අල්ල ගන්නවා ඒක. ඔබ ඒක අල්ලගෙන ඔබට මේක විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් ලැබෙනවා. ඔබට යහපත් සේවක සේවකාදීන් ලැබෙනවා. ඔබට පහුගිය දවස්වලදී තිබුණා නම් ප්‍රශ්නයක් ගෙදර වැඩ කරන්න හරියමං කෙනෙක් නැහැ. ආයතනයේ වැඩ කරන්න හරියමං කෙනෙක් නැහැ. ඔබගේ වාහනේ එලවන්න කෙනෙක් නැහැ. ඔබගේ පෞද්ගලික වැඩ කටයුතු වලට හරියමං සේවකයෙක් නැහැ. මේ වගේ ප්‍රශ්න ඔබට තියෙන්නේ. නමුත් අන්න දැන් ඔබට යහපත් සේවකයන් ලැබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධතා නියමාකාරයකට ශක්තිමත් වෙනවා. සමාජය ඇතුළේ තියෙන සම්බන්ධතා ජාලය ශක්තිමත් කරගන්නත් ඔබ කරන කියන දේවල් අනිත් අය අහලා ඒ අනුව තීරණය වෙලා ඔබට උපදේශන ආදී තනතුරු ලැබෙන්නත් පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම ඔබගේ ශක්තිය වැඩි වෙනවා. සතුරු බය සතුරු පීඩාකාරී ස්වභාවයන් දුර වෙනවා. වෘත්ති මේ වශයෙන් ලාභ ලැබීමේ හැකියාව තියෙනවා. අලුත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න, අලුත් දේවල් සැලසුම් කරන්න ඉතා යහපත් කාල පරිච්ඡේදයක් විදිහට තමයි මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන්කම. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, ආයතනික කටයුතු ආදී කටයුතු වලට ඉතා සුබයි. ජීවිතේ අලුත් බලාපොරොත්තු එක්කාසු වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන්කම පවතිනවා. වැඩි හිටියන් සමග සම්බන්ධතා යහපත් ආකාරයකට පවත්ව ගන්න පුළුවන්කමක් තියෙනවා. යුග ජීවිතයේදී ඔබට ලැබුණු බිරිඳකේ හෝ ස්වාමියාගේ සම්බන්ධ ඥාතීන්ගෙන් ඔබට අනපේක්ෂිත උදව් උපකාර ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන් තමයි පවතිනවා. විවාහ ජීවිතයේ මතගැටුම් මතවාද තිබුණා නම් ඒවා යටපත් වෙනවා. විවාහ ජීවිතයේ සෞම්‍ය ස්වභාවයකට පත්වීම ඉඩකඩක් පවතිනවා. ඔබගේ බිරිඳ ඔබගේ ස්වාමියා ඔබට අවශ්‍ය ආකාරයකට ක්‍රියාත්මක කරන තත්වයක් වගේම ඔබගේ නිරෝගී සුවය වර්ධනය වෙන කාලයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. අලුත් තනතුරු ලැබෙවි. කොහොම වුණත් ඔලුව උදුම ගන්න එපා. ඉතින් මේ කාල පරිච්ඡේදය ඔබට පුළුවන්කමක් පවතින නම් උතුම් කතරගම දෙවියන්ට රතුපාට මල් තුනක් හැමදාම උදේට කතරගම දෙවියන්ව සිහිපත් කරලා කතරගම දෙවියන්ගේ යහනේ තියන්න. ඒ වගේම අඟහරුවාදා දවස්වලට ඔබට පුළුවන්කමක් පවතින නම් රතු කව්පි ටිකක් වියලි ආහාර සලාකයක් විදිහට හරි කාට හරි දන් දෙන්න. සීන ටිකක් පරිප්පු ටිකක් කවුරු හරි දුගී දුප්පත් කෙනෙක්ට දන් දෙන්න. ඒ වගේම ඔබ පිට රටක ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් මාසෙකට එක වතාවක් දුගී පවුලකට වියලි ආහාර පාර්සලයක් දෙන්න. තරුණ වයසේ දරුවෙට ඇඳුම් පැළඳුම් ටිකක් දන් දෙන්න. ඔබට ජීවිතේ ජීව ගන්න හැකියාව ලැබේ. මීන ලග්නේ. මීන ලග්නයෙන් උපන් ඔබ ටිකක් ප්‍රවේශමෙන් ඉන්න ඕන කාල පරිච්ඡේදයක්. සියුම් සතුරු කරදර ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතාවලට හිත ඇදලා යන්න පුළුවන්කමකුත් පවතිනවා. ඒ වගේම තමයි දරුවන් සම්බන්ධ කාරණා නිසා ඔබ ඇතුලේ ඔබගේ මනස තුල යම්කිසි කේන්ද්‍ර සහගත ස්වභාවයන් කිහිපයක් නිර්මාණය වීම ඉඩකඩකුත් පවතිනවා. මෙන්න මේ தত্ত্ব මූලික කරගෙන ඔබට යම්කිසි ගැටලුකාරී ස්වභාවයක් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි ග්‍රහ සිත්තම පෙන්눔 කරලා දෙන්නේ. ඒ නිසා ඔබගේ ඉවසීම ප්‍රගුණ කිරීම අතිශය අත්‍යවශ්‍ය වෙනවා. මොකද මතක තියාගන්න ඕන ලග්න ත්‍රිකෝණයට වැටෙන තැනක තමයි මේ කුජ නීච වෙන්නේ. එතකොට ඔබගේ සමහර අදහස් යම් ප්‍රමාණයකට යටපත් වෙනවා. අර වෙනදා තිබිච්ච ජවය ටිකක් නැති වෙලා උදාසීන ගතියකුත් එනවා. ඔහේ කාත් එක්ක හරි කියෝ කියෝ ඉන්න ආලවට්ටම් කතා කරන්න ඔබ ටිකක් කැමැත්තක් දක්වනවා. එනිසා මීන ලග්නයෙන් උපන් අය මේ දවස්වල කටයුතු කරනකොට මේ විශේෂයෙන් මේ ග්‍රහ මාරුවෙන් පස්සේ කටයුතු කරනකොට තමන්ගේ කේන්තිය පාලනය කරගන්න වැඩි හිතට බරක් ගන්න ඕන කියලා තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දෛනික කටයුතු පවත්වාගෙන යනකොට ඔබගේ කාලය කාමනාකරණය පිළිබඳවත් අවධානයක් යොමු කරන්න. මොකද එක වැඩ කටයුත්තක් ඔබ පරක්කු කරොත් දවසම ඉවර වෙලා යනවා. මොකද එක වැඩක් ඉවර වෙන්න කලින් ඔබට තව වැඩක් පැවරෙන ස්වභාවයක් තමයි මේ කාලච්ඡේදයේදී තියෙන්නේ. ඒ නිසා ඒ ගැන හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කළොත් ඔබට බොහොම පහසුවෙන් යම් යම් කටයුතු සාර්ථකත්වයට පත් කරව ගන්න හැකියාවක් ශක්තියක් ලැබෙනවා. කොහොම වුණත් දරුවන්ගේ වැඩ කටයුතු වලට වැඩියෙන් කාලය මිඩංගු කරන්නට සිද්ධ වේවි. දරුවන්ට නිතර මෛත්‍රී කරන්න, දරුවන් එක්ක ආදරෙන් කතා කරන්න, දරුවන්ට ඔබ ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න. එවිට ඔබට සාන්තියක් උදා කර ගන්නත් පුළුවන්කමක් තියෙනවා.
ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ඔබගේ දරුවන්ට වගේම අනිත් දරුවා වෙනුවෙන් සිහිපත් කරලා පොත්පත් පෑන් පැන්සල් ටිකක් දරුවන්ට දන් දෙන්න පාට පැන්සල් ටිකක් දරුවන්ට දන් දෙන්න ඔබට වාසනාවන්ත කාල පරිච්ඡේදයක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් පවතිනවා ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ඉන්න තැනක රතන සූත්‍රය ශ්‍රවණය කරන්න මෛත්‍රී භාවනාව වඩන්න ඔබට ජීවිතයට සෞභාග්‍ය ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා ඉතින් දසත එක්ක එකතුලා ඉන්න ඔබ හැමෝටම මේ කුජ නීච වෙන වෙලාවේ ඔබගේ ජීවිතය නීච කරගන්නට සෞභාග්‍ය ළඟා කරගන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා අපි ඊට සිතින්ම ප්‍රාර්ථනා කරනවා